තෙරුවන් සරණයි. අද දිනේදී මේ උතුම් පොහොය දිනේදී අපි ඔබට බොහොම අපූර්වත කතා බහක් ගෙනෙන්නයි සූදානම් වෙන්නේ. අද කතා බහ ගෙනෙන්නේ නුවණැති ආර්යාවට මග කියන උම්මග්ගය පිළිබඳව. උම්මග්ග ජාතකය ගැන ඔබ අසා ඇති ඔබ බොහොම කැමැත්තෙන් ඇති ඒ ගැන දැන කියා ගන්නට ඔබගේ දැනුම අලුත් කර ගන්නට ඔබ බලාපොරොත්තු වෙන්නේ ඇති ඔන්න ඒ සියලු දිනාටම අද දිනේ කතා බහ බොහොම අපූර්වත තැනකට බොහොම ලස්සන කතාවක් තියෙන ඉතින් ඒ නිසා දිනෙත් පියාගෙන ශ්‍රවණය කරන්නට පුළුවන්කම තියෙනවා පුරාණ සාහිත්‍යයේ තියෙන වටිනා ග්‍රන්ථ අතුරේ මේ වර්තමානයේට ලබන්න පුළුවන් දේවල් ගැන බොහෝ දේ කියවෙනවා ඉතින් එහිදී සුවිශේෂී වූ ග්‍රන්ථයක් ගැන කතා බහ කරන්නට යන්නේ ඒ තමයි උම්මග්ග ජාතක. ඉතින් මේක සම්පූර්ණයෙන්ම තිබුණේ දේශපාලන උපහාසයන් එක්ක. ඉතින් දේශපාලන උපහාසයන් කැටිකොට රචනා විච්ච තැනක් බවට ඔන්න අපිට ඒක උම්මග්ගේ කතකින් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට අද හෙටම අනිද්දාටම වැදගත් වෙන කාරණා තමයි මේකේ තියෙන්නේ. මහෝෂධ පඬිතුමා අමරාදේවිය හොයාගත්තු ක්‍රමය ඔන්න වටිනා ක්‍රමවේදයක් වෙන්නට ඇතිනේ නේද මහෞෂධ පඬිතුමා කියන වචනෙම ඔබට යම් කිසි බුද්ධිය ගැන තක්සේරුවක් එන්න නිසා අමරාදේවිය හොයාගත්ත ක්‍රමය කියන එකේදී බොහොම බුද්ධි විමසීමක් එක්ක යන කතා බහක් බවට මේ කතා බහපත් වෙනවා ඉතින් මේක හොයාගත්තේ කොහොමද මංගල යෝජනාවකින් නෙවෙයි අඬබෙර ගහලා නිවාඩුවක් දාලා රජුගෙන් අවසර අරගෙන හිඟන්නේක් වගේ පාර දිගේ යන අවස්ථාවක තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. ඉතින් තරුණ කාන්තාවක් එනවා උසට උසේ. ඉතින් මේ විදිය එනකොට ඈත තියාම මහෝෂධ තීරණය කරනවා මෙයාගේ ඇඟ නම් ලස්සනයි. ඈතින් එනකොට ඔන්න ඇඟ නම් ලස්සනයි කියලා තීරණය කරනවා. මෙයා හීනි. මෙයා විවාහ වෙන්න හොඳයි කියලා ඔන්න මහෝෂධ හිතනවා. හිතනවා හැබැයි මොලේ තියෙනවද දන්නේ නැහැ. ඉතින් මහෞෂධ මොලකාරයනේ. ඉතින් ওই මොලකාරයාට මොලේ තියෙන කෙනෙක් ඕනි. ඉතින් ඒ ඕනිකම නිසා මොලේ තියෙනවද දන්නේ නැහැ කියලා ඔන්න මහෞෂධ කල්පනා කරන්න එහෙම නැත්නම් හිතන්නට පටන් ගන්නවා. වහාම මහෞෂධ මොකද කරන්නේ? තමන්ගේ අත්ල පැහැදිලිව පෙනෙන විදිහට ඇඟිලි විහිදා දිගු කරනවා. තමන්ගේ අත්ල හොඳින් පැහැදිලිව පේන ආකාරයට ඇඟිලි විහිදලා දිගු කරනවා ඔන්න අමරාදේවිය පැත්තට. ඉතින් එහෙදී මොකද වෙන්නේ ඊට පස්සේ මිට මොළවලා පහත දම හොඳට දිගෑරලා මිට මොළවලා පහත දම ඔන්න සංකේතයක් අමරාදේවියට දෙනවා මොකද්ද බලමු මේ දුන්න පණිවිඩේ ඉතින් මේ අවස්ථාවේදී කැඳ හැට්ටියක් කරේ තියාගෙන ආපු මේ ගෑනු ළමයා අත්ල පෙනෙන ලෙස ඇඟිලි විහිදා ඔසවා පිළිතුරු දෙනවා අත්ල පෙන්න විදිහට ඇඟිලි විහිදලා ඔසවා පිළිතුරු දෙනවා මේ ආපු ගැහණු ළමයා. ඔන්න පිළිතුර දුන්නා. මහෞෂධ ප්‍රශ්නයකින් ඇහුවේ අමරා දැනටමත් ඔයා අහු වෙලාද නැද්ද කියන කතන්දරේ තමයි ඔන්න ඇහුවේ. ඉතින් ඒකේ සංකේතය කට වචනයෙන් තොරව අමරා තේරුම් අරගෙන අත්ල දිගහැරලා ඇඟිලි විහිදලා කියනවා තමා අවිවාහකයි කියලා ඔන්න පෙන්නනවා. ඉතින් ඒ ආකාරය තමයි කියන්නේ. මහෞෂධ දැනගන්නවා මොලේ නම් ඔන්න දැන් හොඳට වැඩ කරනවා කියන කතන්දරේ මහෞෂධ තේරුම් ගන්නවා සහ මහෞෂධගේ බුද්ධියට දාගන්නවා. අද අපේ සමාජයේ මොකද වෙන්නේ මේ පිරිමි ළමයට කෙට්ටු ගෑන් ළමයේ දැක්කට පස්සේ එයා හිතනවා මෙයා බඳින්න හොඳයි කියලා. නූතන පිරිමි ළමයා දන්නේ නැහැ ඇඟ කෙට්ටුවට ඉන්න ගැහැණු ළමයා මේ පළවෙනි දරුවා දෙවෙනි දරුවා ලැබෙනකොට ධාන්‍යාගාරයක් බවට එහෙම නැත්නම් ඒ හැඩතලයක් බවට පත් වෙනවා කියන කතන්දරේ හිතන්නේ නැහැ. ඉතින් ඒ විදිහට මේ වෘත්තාකාර වෙනවා බැරලාකාර වෙනවා මේ හැඩ ගැන අවබෝධයක් නැතුව තමයි මේ විදිහට හිතන්නේ. ඉතින් දියණියකගේ හැඩ රූපේ නොවේ දක්නට ලැබෙන්නේ ඊළඟ අවුරුද්දේදී ඊළඟ අවුරුද්දේදී. ඉතින් මහෞෂධ කැමති වුණේ මේ හීනිය ඇඟටම නෙවෙයි මොලේට. අපි දැන් ඉන්නේ 21 වෙනි සියවසේදී. ඉතින් මේකදී බලද්දී මේ ප්‍රේමය ගැන කතා කරනකොට මේ මනසට යෝග්‍ය ක්‍රමය ඉස්සර අපේ රබර් ඉඩම් කුඹුරු ඉඩම් වලට කසාද බැඳ යෝගයක් තිබුණානේ. ඉතින් මහෞෂධ තීරණය කළේ මේ බුද්ධිය ගැන කතා බහ කරලා මේ විවාහය කරන්න ඕන. බුද්ධිය
ගැන හිතන විවාහයක් තමයි යන්නට ඕනි කියන කතාවද මහෞෂධ ඇහුවා මහා ප්‍රශ්නයක් ඔයාගේ නම් මොකද්ද එතකොට අමරා කියනවා මෙයා මගෙන් ඇහුවේ කරකවලානේ මාත් දෙන්න ඕනි වැඩේ කියලා ඔන්න අමරා දෙනවා පිළිතුර කරකවලාම යමක් නොමරේද එය මම යමක් නොමරේද එය මම කියනවා මහෞෂධ ටිකක් කල්පනා කරනවා ඔයා අමරාද ඔන්න අහනවා එහෙමයි කාටද කැඳ අමරාගේ උත්තරේ කියනවා දෙවියෙකුට මහෞෂධ ටිකක් කල්පනා කරලා ඇහුවා තාත්තටද ඔන්න මහෞෂධ ඕ ඔයාගේ තාත්තාද ගෙදර එනවද ඔන්න නැවත අහනවා ප්‍රශ්නය අදේ ඉන්නේ නැහැ ආවොත් එන්නේ නැහැ නාවොත් එනවා ඔන්න අමරාගේ උත්තරේ කරකොලාම තමයි උත්තර දෙන්නේ ප්‍රශ්න අහන්නේ මහෞෂධ ටිකක් කල්පනා කරලා කියනවා ඔයාගේ තාත්තා වැඩ කරන්නේ ගංගකෙන් එහා ගංගා ආවොත් එන්න බෑනේ ගංගා නාවොත් නේද ගෙදර එන්නේ කියලා අහනවා අමරා කියනවා ඔව් කොයි හරිද තාත්තා වැඩ කරන්නේ කියලා අහනවා ඔන්න ආයේ කරකොල උත්තරයක් ප්‍රශ්නයක් දෙනවා ඔය ගියාම එන්නේ නැත්තේ ඔන්න දෙන පිළිතුර සොහොන ළඟද කුඹුර තියෙන්නේ අමරා ඔව් කියනවා ඉතින් මේ ප්‍රශ්නාවලිය හරියටම බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නාවලිය ඉතින් මිහිඳු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහුවා වගේ තමයි මේ කතන්දරේ එහෙම නැත්නම් මේ ප්‍රශ්නාවලිය තියෙන්නේ ඉතින් මේ ප්‍රශ්නාවලිය ඉවරනට පස්සේ අමරත් දැනගන්නවා තමන් බඳින්නට යන්නේ එහෙම නැත්නම් විවාහ වෙන්නට යන්නේ හොඳ බුද්ධිමත් කෙනෙක් එක්ක මහෞෂධත් දැනගත්තා මම විවාහ වෙන්නට යන්නේ බුද්ධිමත් තැනැත්තියක් එක්ක කියන කතන්දරේ ඉතින් මේ ආකාරයට එදා රැ මොකද වෙන්නේ මේ අමරාගේ ගෙදර ඉඳලා සල්ලි මලු දෙකක් දෙනවා එක මල්ලක් දෙනවා කාටද අමරාගේ අම්මට අනික් මල්ල අමරාගේ තාත්තට දෙනවා පසුදා උදෑසන මේ මහෞෂධ කියනවා අම්මේ මෙච්චර මොලේ තියෙන දුවෙක් හැදුවටයි මම තෑගි දෙන්නේ ඉතින් ඕන දෑවැද්ද දෙන්න ඕනි කියලා දෙනවා මහෞෂධ ඈ රැගෙන යනවා මෙන්න දෑවැද්ද තියාගන්න අම්මටයි තාත්තටයි කියනවා අදින් පස්සේ ගොවිතැන් කරන්න එපා හැම මාසෙම මම ඇවිත් දෑවැද්ද කොටස් වශයෙන් මැරෙනකන් දෙන්නම් කියලා ඔන්න කියනවා මහෞෂධ. ඉතින් මේ විදිහට දෑවැද්ද කොටස් විදිහට ගෙවන ක්‍රමේ පටන් ගත්තේ මේ රක්ෂණ සමාගම් එහෙම නෙවෙයි. කොටස් විදිහට ගෙවන ක්‍රම. ඒ ගෙවන්න ඕනි පංගුව කොටස් විදිහට ගෙවන ක්‍රමේ පටන් ගත්තේ රක්ෂණ සමාගම් නෙවෙයි. දැන් ඔබට පැහැදිලි ඇති මේ දෑවැද්දත් කොටස් විදිහට මේ මහෞෂධ ලබා දෙන්නට කටයුතු කරා මේ අපූර්ව කතා පුවත හරිය. මහෞෂධ පඬිතුමා දෑවැද්ද බිරිඳගේ අම්මටයි තාත්තටයි මේ විදිහට කොටස් වශයෙන් දෙන්නට කටයුතු කරා. ඉතින් ඔන්න අපි අපූර්වත කතාබහක් තමයි ප්‍රභාතයේ වෙතින් ඔබට ගෙනාවේ. ඊළඟ බොහෝ දිනෙදී මේ වගේ බොහොම අපූර්වත කතාබහක් ඔබට ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා ප්‍රභාතයේ වැඩසටහනේ. එහෙනම් ඔබ රැඳී සිටින්න ඊළඟ බොහෝ දිනෙත් එක්ම. ඔබට ආයුබෝවන් තෙරුවන් සරණයි.